හොඳයි කවුරු සාදුකාරයක් පවත්වලා පන්සිල් සමාදන් වීමට තුන් වාරයක් නමස්කාරය කියමු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීර මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචසීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුත්තමත්තේ දනම්මත්තේ තිබාලෝ
විහඤ්ඤති අත්තාහෙ අත්ත නොනත්ති කුතෝ පුත්තා කුතෝ දනන්ති නෙවතත් සාදු කියමු විහාරස්ථානයේ වැඩවාසය කරන අප හිතවත් අපි රතන හාමුදුරුවන් වහන්සේ ඇතුළු වැඩමවා වැඩ සිටින අතිවන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත බෞද්ධ පින්වතුනි මේ හැම දිනම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ ලෝතුරාමා මේනි බුදු පියාණන් වහන්සේ විසින් ලෝකවාසී සත්වයා හට පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කර වදාහරන්නට ඒදුනා වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ ධර්ම දේශනාමේ පින්කම පවත්වන්නට අරමුණු නිමිති කාරණා හැටියට සඳහන් කරනවා විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ ගෞරවනීය විහාරාධිපති ස්වාමින් වහන්සේ ධම්මුල්ලේ ඥානාලෝක ලොකු හාමුදුරුවන් වහන්සේගේ වර්ෂ පූර්ණ පින්කම නිමිති කරගෙන උන්වහන්සේගේ භවගාමී ජීවිතේ සුවපත් කර දෙන්නට මේ ධර්ම දේශනාමේ පින්කම මේ අවස්ථාවේදී සිදු කරනු ලබනවා ධර්ම දේශනාමේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු සිදු කරනු ලබන්නේ ධර්මදාස සමරසිංහ මහත්මයා සහ නෝනා මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනාම විශේෂයෙන්ම කොරියාවේ සේවය කරන තරංග සමරසිංහගේ පුතණුවන්ට ආශිර්වාද සිද්ධ කරන්නටත් මේ ධර්ම දේශනාමේ පින්කමේ අරමුණු නිමිති කාරණා හැටියට සඳහන් කරනවා එමනම් හැම දිනාම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි තිම්බණ අහනවා කියන එක ඒ තරම්ම ලේසි පහසු කටයුත්තක් නෙමෙයි සාමී අවස්ථාවේදී හැම දිනාටම අද අපි ධර්ම කරුණු කාරණා අතර සඳහන් කරන්නට යෙදුනේ පුත්තා මත්ති ධනම් මත්ති ති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්ත නොනත්තේ කුතෝ පුත්තා කුතෝ ධනම් දැන් සමහර වෙලාවට අපි මේ මෙතන ඉන්න දායක කාරකාදීන්ගෙන් වැරදිලා හරි ඇහුවොත් එහෙම අපේ ජීවිතේ අපිට මුණ ගැහෙනවා මුලින්ම අපේ අම්මා තාත්තා අපේ මහත්තයෝ විවාහ වුණාට පස්සේ නෝන මහත්තයා අපිට මුණ ගැහෙනවා විවාහයෙන් පස්සේ දරුවෝ අපිට මුණ ගැහෙනවා මේ ආකාරයට බලනකොට අපි මේ දායක කාරකාදීන්ගෙන් ඇහුවොත් එහෙම ඇත්තටම මේ කියන කරුණු කාරණානු අම්මා තාත්තා නෝන මහත්තයා දරුවෝ දරුවන්ගේ දරුවෝ මෙන්න මේ කියන කරුණු කාරණාවලින් අපේ උපාසකම්බලට අපි එකක් තෝරා ගන්න කිව්වොත් එහෙම ඇත්තටම අපි තෝරා ගන්නේ මොකද්ද අපිට අපේ අම්මා තාත්තා වටිනවද එහෙම නැත්නම් අපේ නෝන මහත්තයව ඊට වඩා වටිනවද එහෙම නැත්නම් දරුවෝ දරුවන්ගේ දරුවෝ අපිට වටිනවද අපි මුලින්ම ওই කියන කරුණු කාරණා එක්ක සහසම්බන්ධව කතා කළොත් අපි කොයිකද මේකෙන් තෝරා ගන්න උත්තරයක් දෙමු බලන්න කාවද ඒ කියන්නේ අම්මා තාත්තා ඕනේ නැහැ අපේ මහත්තයා කියන්නේ තමන්ට තමන් විතරයි කියලා අම්මා තාත්තා ඕනෙත් නැහැ ඔදම් මම කියපු කරුණු කාරණා වලින් අපේ මහත්තයා යමක් තෝරා ගත්තොත් ඔකෙන් වැඩිපුරම අපිට වටිනාකමක් දෙන්නේ මොකද්ද උපාසකම් වලට අවස්ථාව තියෙනවා
දෙමව්පියෝ ලෝතුරා බුදුහාමුදුරුවෝ අපිට සඳහන් කරන්නේ පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන ඔය කියන පාලි පාඨය සිංහලට අපි පරිවර්තනය කරගත්තොත් මෙන්න මේ විදිහට අපිට අර්ථ දක්වන්න පුළුවන් ලස්සන හැඩ රුව ඇති හොඳ දරුවන් මට ඉන්නවා මහන්සියෙන් හම්බ කරපු ධනයත් මට තියෙනවා කියමින් අනුවන කෙනා ඒමත් එම නැහෙනවා තමාවවත් තමාට නැති බව කවුරුත් දන්නේම නැහැ ඒ මොකද කියන්නේ ලස්සන හැඩ රුව ඇති හොඳ දරුවන් මට ඉන්නවා දැන් අපි ගමේ ගොඩේ ජීවත් වෙන මේ අම්මලා තාත්තලා කල්පනා කරනවා අපේ දූ තරම් අපේ පුතා තරම් ලස්සන වෙන කවුරුවක්වත් නෑ කියලාද හිතන්නේ උපාසකම්මේ ඉන්නවා කියලාද උත්තරයක් දෙන්නකෝ ලස්සන හැඩ රුව ඇති හොඳ දරුවන් මට ඉන්නන අපේ අම්මලා තාත්තලා කල්පනා කරනවා හොඳ ලස්සන හැඩරුව ඇති දූ දරුව මට ඉන්නවා මහන්සියෙන් හම්බ කරපු ධනයක් මට තියෙනවා සමහර අය කල්පනා කරනවා බොහෝම දුක් මහන්සියෙන් හරි හම්බ කරපු මුදල් මා ළඟ බැංකු පොත පිරෙන්න තියෙනවද නැද්ද තියෙනවා කියමින් අනුවන කෙනා ඒ මැත්තේම නැහෙනවා ඒ මොකද කියන්නේ කියමින් අනුවන කෙනා අනුවණය කියන්නේ කාටද අපි උපාසකම්මේ අනුවණය කියන්නේ කාටද කියමින් අනුවන කෙනා ඒ මැත්තේම නැහෙනවා අපේ මහත්යෝ මේ කාටද අපි අනුවණය කියන්නේ කාටද අනුවණය කියන්නේ ඒ කියන්නේ අපි දන්න විදිහට කිව්වොත් එහෙම අනුවණය කියන්නේ කාටද උපාසකම්මේ මෝඩයට නේද කියමින් අනුවණ කෙනා ඒ මැත්තේම නැහෙනවා එයා කල්පනා කරනවා අපිට ලස්සන හොඳ හැඩරුව දූ දරුව ඉන්නවා අපි හම්බ කරගත්ත මිල මුදල් අපි ළඟ තියෙනවා කියලා මේ මෝඩ මිනිස්සුયો කල්පනා කර කර කල්පනා කර කර හිටියට කියමින් අනුවණ කෙනා ඒ මැත්තේම නැහෙනවා තමාවත් තමාට නැති බව කවුරුත් දන්නේම නැහැ මට මම නෑ නේද කියන්නේ අපි අර ලේසියෙන් කියනවා සල්ලි පොදි බැඳට පර්ස් එකේ යනකොට උපාසකම් මේ පර්ස් එක ගෙනියන්න පුළුවන් ද බැරිද බෑනේ නේද සල්ලි පොදි බැඳට පර්ස් එකේ යනකොට පර්ස් එක ගෙනියන්න බෑ කියලා තමයි සඳහන් කරන්නේ එහෙම කියන්නේ ඇයි අපේ මහත්යෝ ඔක්කොම දාලා යනවා කියන්නේ සල්ලි පොදි බැඳට හර්ස් එකේ යනකොට පර්ස් එක ගෙනියන්න බැරිලු මොකද හිතෙන්නේ අපේ උපාසකම් වලට මුකුත් හිතෙන්නේ නැද්ද දැන් කල්පනා කරන හාමුදුරුවෝ මටද දන්නේ මේ බණ කියන්නේ කියලා නේද සල්ලි පොදි බැඳට හර්ස් එකේ යනකොට උපාසකම් මේ පර්ස් එක ගෙනියන්න බෑ කියන්නේ කොයිතරම් දුක් වහන්සි වෙලා අපි ජීවත් වෙන කාලේ සල්ලි හම්බ කරගත්තට පාන්තියට යනකොට අපේ මහත්වේ අපිට හම්බ කරගත්ත කිසි දෙයක් අරගෙන යන්න හැකියාවක් ලැබෙනවද නෑ උපාසකම් මේ නේද පර්ස් එකත් ඔට්ටුයි හැමිලියත් ඔට්ටුයි නේද මහත්තුරුන්ට පර්ස් එක දින උපාසකම් වලට හැමිලිය තියෙනවා අපි ඒක නිසා කල්පනා කරන්න ඕන සල්ලි කොයිතරම් පොදි බැඳගෙන ගොඩ ගහගෙන එකතු කරගෙන හිටියත් ඒ කිසි දෙයක් අපි අරගෙන යන්නේ නේ අරගෙන යන්නේ එකම දේ කරපු පින සහ පව පමණයි කුසල් සහ අකුසල් විතරයි අපි අරගෙන යන්නේ උපාසකම් එමනම් කියමින් අනුවන කෙනා ඒ මැත්තේම නැහෙනවා තමාවත් තමාට නැති බව අපි කවුරුත් දන්නේම නැ එතකොට නෝණ මගේ කියලා හිතාගෙන හිටියට මහත්ය මගේ කියලා හිතාගෙන හිටියට දරුවෝ මගේ කියලා හිතාගෙන හිටියට සල්ලි මගේ කියලා හිතාගෙන හිටියට ඉඩකඩම් මිල මුදල් යාන වාහන මගේ කියලා හිතාගෙන හිටියට ඒව එකක්වත් අපේ උපාසකම්මේ එකක්වත් අපේද අපේ මහත්යෝ එකක්වත් මගේ නෙමෙයි නේද නෝනත් මගේ නෙමෙයි
මහත්යත් මගේ නෙමෙයි දරුවොත් මගේ නෙමෙයි ඊට කඩම් මිල මුදල් යාන වාහන කොයිතරම් මහස උසට තිබුණත් ඒවත් අපේ නෙමෙයි ඔය සියල්ලක්ම අපි දාලා යනවා එතකොට එහෙමනම් කල්පනා කරන්න ඕන මේ ජීවිතේ සැපවත් කරගන්නට නම් අපි මොනවද කරන්න ඕන වැඩිපුරම පින් දහම් සිද්ධ කරගත යුතුමයි අන්න බුදුහාමුදුරුව බුදුබණ පොතේ සඳහන් කරනවා පුත්තා මත්ති දනම් මත්ති දැන් අපි අම්මලා තාත්තලා කල්පනා කරනවා අපිට දරුවෝ ඉන්නවා කියලා ඇත්තටම දරුවෝ ඉන්නවද අපිට ඒ උපාසකම්මේ ඇත්තටම දරුවෝ ඉන්නවද අපිට දරුවෝ ඉන්නවද නැද්ද උපාසකම්මේ අපිට දරුවෝ ඉන්නවද නැද්ද ඒ උත්තරයක් දෙන්නත් කවුරුවක්ද අපිට දරුවෝ ඉන්නවා නැත්තේ නෑනේ නේද දරුවන්ට අම්මා තාත්තා ඉන්නවා හැබැයි අපිට දරුවෝ හිටියට දරුවන්ට අම්මා තාත්තා හිටියට අපි හිතාගෙන හිටියට මේ ඔක්කොම මගේ අපේ කියලා එකක්වත් අපෙත් නෙමේ මගෙත් නෙමේ හැබැයි යනකොට යන්න වෙන්නේ උපාසකම්මේ තනියමද දෙන්නෙක් එක්කද එතකොට ජීවත් වෙන කාලේ අපි ජීවත් වෙන්නේ අපේ මහත්යෝ කොහොම කියලා හිතාගෙනද ඔක්කොම මගේ එහෙම නැත්නම් අපි නේද එතකොට දැන් අපි හිතාගෙන හිටියට දරුවෝ මගේ කියලා ධනෙ මගේ කියලා ඉඩකඩම් මිල මුදල් යාන වාහන මගේ කියලා හිතාගෙන හිටියට ඒ එකක්වත් මගේ නෙමෙයි අපිට ජීවත් වෙන්න අපේ මහත්යේ මුල මුදල් අවශ්‍යයි මේ තමන්ට වයසට යනකොට දරුවෝ සලකයි කියන මතය අනුව දරුවෝ අපි ළඟ ඉන්න එක ඒක සාධාරණයි එහෙම හිතෙන එක අම්මා තාත්තට නිසා මේ අපි ළමයි හදන්නේ අපි වයසට යනකොට උපාසකම්මේ අපිට සලකයි කියලා බලාපොරොත්තු වෙන්න උත්තරයක් දෙමු බලන්න අම්මලා තාත්තලා දරුවෝ හදන්නේ අපි වයසට යනකොට අපේ මේ දරුවෝ අපිව බලයි කියන මතය අනුවද කියලා මං අහන්නේ. ඒ කවුරුත් උත්තරයක් දෙන්නේ නැහැ. අපි දරුවෝ හදන්නේ අනේ අපි වයසට යනකොට උපාසකම්මේ අපේ දූ අපේ පුතා අපිව බලාගයි කියන මතය අනුවද අපි දරුවන් හදන්නේ. උත්තරයක් දෙන්න බැරි. ඕනම් ඕ නැත්තන් නෑ. උපාසකම්මලගේ හිතේ හැම බලාපොරොත්තුවක් නැද්ද අනේ අපි වයසට ගිය දවසක අපේ දරුවෝ අපිව බලයි කියලා. දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. හේතුව සලකන්නත් පුළුවන් නොසලකන්නත් පුළුවන්. සැලකුවොත් එහෙම අපි පෙර සංසාරයේ පින් කරලා තියෙනවා නැසලුකුවොත් ඕවා කියන දරුවන්ගෙන් අපිට සැලකුම් ලබන්න වාසනාවක් නැහැ. හැබැයි මම අහුවේ ප්‍රශ්නය අපි දරුවෝ හදන්නේ අපි වයසට ගියාම යන්න එන්න බැරි වෙනකොට අපිව බලාගනී කියන චේතනාවෙන්ද කියලා යහුවේ. මට ඒකට තාම උත්තරයක් හම්බුන්නේ නැහැ. උණන් ඕ නැත්තන් නැහැ. අපි දැන් ඉන්දික මහත්තයා කියන්නේ සාමාන්‍යයෙන් පොහුදුම් පුතජන පුද්ගලයන් හැටියට අම්මා තාත්තා ළඟ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා බලාපොරොත්තු ගොන්නක් තියෙනවා අපි දරුවෝ හැදුවාම උපාසකම්මේ අනේ අපි මේ වයසට යනකොට අපිට යමක් කමක් කරගන්න බැරි වෙනකොට අතපය වාරු නැති වෙනකොට අපේ මහත්තයෝ අපේ දරුවෝ අපිව මොනෝ කරයි කියලාද බලා ගනී කියලා. එහෙමනම් මෙන්න මේ ප්‍රශ්නයටත් මට උත්තරයක් දෙන්නකෝ.
සාමාන්‍යයෙන් මුදලාලි කෙනෙක් ව්‍යාපාරයක් කරන්නේ උපාසකම් මේ පාඩු ලබන්නද එහෙම නැත්නම් ලාභ ලබන්නද ඒකට නම් උත්තරයක් හම්බුණා සද්දෙන් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කරන කෙනෙක් මුදලාලි කෙනෙක් ඒ ව්‍යාපාරය කරන්නේ පාඩු ලබන්න නෙමෙයි එතකොට දැන් අපේ අම්මලා තාත්තලා දරුවෝ හදන්නේ අපි වයසට ගියාම අනේ අපිට සලකයි කියන මතෙන් නම් අපි කොයි පැත්තටද වැටෙන්නේ මුදලාලි පැත්තට වැටෙනවද එහෙම නැත්නම් අනිත් පැත්තට වැටෙනවද ලේසි උත්තරයක් දෙන්න පුළුවන් දැන් මුදලාලි ව්‍යාපාරය කරන්නේ පාඩු ලබන්න නෙමෙයි අපේ මහත්තයෝ නේද ව්‍යාපාරය කරන්නේ උපරිමම ලාභයක් ලබන්න එතකොට දැන් අපි දරුවෝ හැදුවේ අපි වයසට ගියාම අපේ අම්මා තාත්තා අපිව අම්මව තාත්තව බලාගනී කියන මතයට නම් එතකොට අපි කොයි පැත්තටද වැටෙන්නේ මුදලාලි පැත්තට වැටෙනවද එහෙම නැත්නම් අනිත් පැත්තට වැටෙනවද ඇයි මුදලාලි පැත්තට වැටෙන්නේ දැන් මුදලාලිට නෙමෙයි කියන්නේ අන්න හරි එතකොට එයා ළමයි හදලා තියෙන්නේ අනේ අපි වයසට යනකොට මේ ළමයි අපිට යමක් කරයි කියන එක. එතකොට දැන් අර අපේ මහත්තයා කිව්වාගේ පොහොතුම් පුතජන පුද්ගලයන් හැටියට අම්මට තාත්තට එහෙම දෙයක් හිතෙනව ඉන්දික මහත්තයා ඒක සාධාරණයි. නමුත් හැබැයි ඒ අපි මේ මතයට හැදුවොත් එහෙම ඒ දරුවෝ අපිට අපි එතකොට අර මුදලාලි බඩු විකුණන්නේ ලාභ ලබන්න නම් අපි දරුවෝ හදලා තියෙන්නේ උපාසකම්මේ අපිට බැරි වෙන කාලෙක අපිට ඒගොල්ල උදව් උපකාර කරයි කියලා කියන සමහරලාට වැඩිපුර සල්ලි තියෙනම නම් පොත්වල දානවා මොනෝ කරන්නද උපාසකම්මේ බැරි වෙනකොට ගන්න. එතකොට ඒ වගේ තමයි ඒක නිසා කිසිම වෙලාවක හිතන්න එපා අපි හදපු දරුවෝ අපිව අනේ මේ වයසට යනකොට ආරක්ෂා කරගනි රැකගනි බලාගනි කියන මතේ ඉන්නවට වඩා තමන්ට පුළු පුළුවන් විදිහට තම තමන් ජීවත් වෙන එක කොහොමවත් හොඳයිද නරකයිද හොඳයි අනවශ්‍ය බලාපොරොත්තු නැ අනවශ්‍ය ගැටීම් නැ හිත රිදවීම් නැ මොකක්වත් නැ අපි දන්නවා මේ දරුවෝ සලකනව නම් සලකයි නොසලකනව නම් නොසලකයි කියලා එතකොට පුත්තා මත්ති එතකොට මේ දරුවෝ හදන ක්‍රම දෙකක් තියෙනවලු උපාසකම්මේ මොකද්ද මේ ක්‍රම මේ දරුවන් හදන ක්‍රම දෙකක් තියෙනවලු කියන්නේ හොඳ සහ නරක කියලා දෙනවා කියන එක තව කරුණු කාරණා ඉදිරිපත් කළොත් එහෙම මේ හැම දරුවෙක්ම හදන ක්‍රම දෙකක් තියෙනවලු උත්සාහ කරලා බලමු දැන් මෙතන ඉන්න ගොඩක් ඉන්නේ අම්මලානේ නේද දෙකෙන් එක ක්‍රමයක්වත් කියමුකෝ අපිට දරුවෝ හදන ක්‍රමයක් අපේ මහත්තයෝ හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම ඒ දරුවන්ව භෞතික පෝෂණය සහ ආධ්‍යාත්මික පෝෂණය කියන කරුණු කාරණා දෙකට යටත්වයි දරුවන් හදන්නට වෙන්නේ භෞතික පෝෂණය කියන්නේ මොකද්ද ආධ්‍යාත්මික පෝෂණය කියන්නේ මොකද්ද භෞතික පෝෂණය කියන්නේ මොකද්ද අන්න හරි දරුවෝ අපි හදනකොට කන්න බොන්න දීලා ඒවා සියල්ලට සාත්තු සප්පායම් කිරීම ලබා දීම තමයි භෞතික පෝෂණය කියන්නේ. එතකොට ආධ්‍යාත්මික පෝෂණය හරියටම හරිය කියන්නේ දරුවන්ට කන්න බොන්න දුන්නට වැඩක් නැහැ උපාසකම්මේ දරුවන්ට ගුණධර්මයෙන් පෝෂණය කරන්න ඕන. දැන් අද ජන සමාජයේ දිහා බලනකොට බුදුහාමුදුරුවෝ බුදුපණ පොතේ සඳහන් කරනවා නන්දති පුත්තේහි පුත්තිම සමහර අම්මලා තාත්තලා දරුවෝ නිසා බොහෝම සතුටු වෙනවා සමහර අම්මලා තාත්තලා දරුවෝ නිසා මේ මහත්යෝ සෝජති පුත්තේහි පුත්තිම සමහර අම්මලා දරුවෝ නිසා සතුටු වෙනකොට සමහර අම්මලා තාත්තලා දරුවෝ නිසා මොකද වෙන්නේ දුක් වෙනවා ಅದ වැඩිපුරම බැලුවාම මේ ජන සමාජයේ ජීවත් වෙන අම්මලා තාත්තලා දරුවෝ නිසා සතුටු වෙනවද එහෙම නැත්නම් දරුවෝ නිසා දුක් වෙනවද වැඩිපුරම දුක් වෙනවා ඒක තමයි ස්වභාවය නේද
සමහර අම්මලා දරුවන් දිහා බලලා සතුටු වුණාට සමහර අම්මලා තාත්තලා දරුවන් දිහා බලලා දුක් වෙනවා. එතකොට ඒ දුක් වෙන්න හේතුවත් සතුටු වෙන්න හේතුවත් තුළ වැරදි සහ නිවැරදි කරු කවුද? දෙමෝපියෝ. දරුවන්ට කන්න බොන්න දුන්නට වැඩක් නැහැ. උපාසකම්මේ ගුණධර්ම නොතිබුණොත් එහෙම. අද අපේ අම්මලා පුරුදු වෙලා තියෙන්නේ විද්‍යාව පාස් කරන්න, ගණිතය පාස් කරන්න, ඉංග්‍රීසි පාස් කරන්න නේද? ලොකු තරඟක අම්මලා ජීවත් වෙනවා මේ විභාග පාස් කරන්න. හැබැයි විභාග පාස් කරන අම්මලා තරඟයකට ගියාට ඒ දරුවාට පුංචි කාලේ ඉඳලා ගුණධර්ම දෙන එක මගහැරෙනවද නැද්ද? මගහැරෙනවා. අම්මා කවුද? තාත්තා කවුද? අම්මට සැලකිය යුතු ක්‍රමයේ කොහොමද, තාත්තට සැලකිය යුතු ක්‍රමයේ කොහොමද, ජන සමාජයේ ජීවත් වෙන ක්‍රමයේ කොහොමද කියලා අම්මා තාත්තා උගන්වන්නේ නැති වෙනකොට උපාසකම් මේ මොනතරම් උපාදි පිට උපාදි ගැහුවත් ඇති වැඩක් තියෙයිද? ඒ අපේ මහත්තයෝ ඇති වැඩක් නෑ නේද? අර කැලේට පායපෝ හඳ වගේ. හැබැයි උපාදි ගහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඒ දරුවා ළඟ සාර ධර්ම ගුණ ධර්ම නෑ. අම්මා කවුද කියන එක අඳුරන්නේ නෑ. තාත්තා කවුද කියන එක අඳුරන්නේ නෑ. අම්මා ළඟ තියෙන ගතිගුණ මොනවද කියලා දන්නේ නෑ. එහෙම වුණාම මොකද වෙලා තියෙන්නේ? අර පුංචි කාලේ දරුවන්ට අම්මා තාත්තා ගුණ ධර්ම ටික ලබා දුන්නා නම් කවදා හරි දවසකදී අපි දරුවෝ අපිට අනේ සලකයි කියලා බලාපොරොත්තු වෙන්න ඕනේ. අපේ මහත්යෝ නිකම්ම දරුවෝ අපිට සලකනවද නැද්ද? සලකනවා. ඒ පුංචි කාලේ අම්මගේ වටිනාකම තාත්තගේ වටිනාකම මේ දරුවන්ට උපාසකම් මේ අපි දීලා තියෙනවා අම්මා තාත්තා. එතකොට අර පුංචි දරුවා ලොකු වෙනකොට අම්මගේ තාත්තගේ වටිනාකම දන්න නිසා අම්මට තාත්තට කළ යුතු වතාවත සිද්ධ කරනවා. එහෙමනම් කල්පනා කරන්න ඕන මේ භෞතික පෝෂණයේ දුන්නට දරුවන් දරුවෙක්ට හොඳට ඕම ඇතිද මදිද? මදිනේ උපාසකම් මේ නේද? කන්න බොන්න දුන්නට වැඩක් නැහැ. උපාදි පිට උපාදි ගහන්න උගන්නුවත් ඇති වැඩක් නැහැ නේද? ඒව අපි කරන්න ඕන. අම්මලා තාත්තලා කන්න බොන්න දෙනව, දරුවන්ට අඳින්න පළඳින්න ඒව වෙලාවට දෙනවා. හැබැයි ආධ්‍යාත්මික පෝෂණයේ නැති වුණොත් එහෙම ඒ දරුවගෙන් ඇති වැඩක් නැති වෙන උපාසකම්. ඒක නිසා භෞතික පෝෂණයට වඩා අපි වැඩිපුරම අධ්‍යයනය යොමු කරන්නට ඕන මොනවටද? ගුණධර්ම කියා දෙන්න ඕන නේද? ගුණධර්ම කියලා දෙන්නේ කොහොමද? මුලින්ම අංක එක අපි මේ දරුවන්ව කතා කරන හැටි උගන්වන්න ඕන. ඒ කොහොමද අපේ මහත්තයෝ කතා කරන හැටි උගන්වන්නේ? කතා කරන හැටි කොහොමද උගන්වන්න ඕන? දරුවෝ හැදුවට වැඩක් නැහැ උපාසකම්. මේ දරුවන්ට කතා කරන හැටි උගන්වන්න ඕන. අඳින පළඳින ක්‍රමය කියලා දෙන්න ඕන. වැඩිහිටියන් ඉදිරියේ කතා බහ කරන හැටි, හැසිරෙන හැටි කියලා දෙන්න ඕන නේද? පන්සලට ගියාම ඒ තැන අපි ඒ කළ යුතු වතාවත සිද්ධ කරන හැටි කියලා දෙන්න ඕන. කොහොමද මේවා අපි කියලා දෙන්නේ අපේ මහත්තයෝ? කතා බහ උගන්නනවා කියන්නේ ඒ දරුවාට යහපත් විදිහට යහපත් ජන සමාජයේ ජීවත් වෙන්න කතාබහ අපි පුරුදු නොකළොත් එහෙම මොකද වෙන්නේ? බැනුම් අහන්න වෙන්නේ කාටද කවදා හරි දවසකදී උපාසකම් මේ? ඈ? ඇහෙන්නේ. ඕ ඒ දරුවා හරියට කතා කරන්න බැරි නම් ජන සමාජයේ කතා කරන්න බෑ කියන්නේ මේ ගොළුයි කියන කතන්දරේ නෙමෙයි. ඒ කියන්නේ කෙනෙක්ගේ හිත් දිනාගෙන කතා කරන්න බැරි නම් ජන සමාජයේ ජීවත් වෙනකොට ජන සමාජයේට ඒ දරුවා පිළලයක් නම් එතකොට බැනුම් අහන්නේ කවුද? අර අහිංසක අම්මයි තාත්තයි. හැබැයි හරියට කතා කරන්න පුළුවන් නම්, තේරුණාද? කතා කරන්න පුළුවන් නම් හරියට ජන සමාජයේ ජීවත් වෙනවා නම් ඒකේ ආශිර්වාදය කාටද ලැබෙන්නේ උපාසකම් මේ? අම්මටයි තාත්තටයි, වෙන කාටවත් ඒක ලැබෙන්නේ නැහැ. එතකොට දරුවන්ට මේ කතා කරන්න විතරක් ඉගැන්නුවට මදි. හැබැයි අපි අඳින්නත් උගන්වන්න ඕන. ඒ මොකද උපාසකම් මේ අපි එහෙම කිව්වේ? කතා කරන්න ඉගැන්නුවට මදි, අඳින්නත් උගන්වන්න ඕන. උපාසකම් වලින් අපි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. තැනට උචිත. ඒ කියන්නේ මොන වගේද? ඒ කියන්නේ විහාරස්ථානයේට
ඔව් කියන්නේ අවස්ථාව අනුව ඇඳුම වෙනස් විය යුතුයි එතකොට අවස්ථාව අනුව ඇඳුම වෙනස් වෙනවා නම් එතකොට අපි පන්සලට යනකොට එක විදියක් ඉස්කෝලේ යනකොට කොහොමත් ඇඳුම වෙනස් වෙන්නේ නැහැ ඒක සුදුම තමයි අපි අඳින්න වෙන්නේ එකම ක්‍රමයකට එතකොට මගුල් ගෙදර යනකොට එක ක්‍රමයක් මල ගෙදර යනකොට එක ක්‍රමයක් හැබැයි මගුල් ගෙදර යන විදියට පන්සලට ඇඳුත් මොකද අපි මහත්වෙමු සීලා චාර විදිහට අඳින්න ඕන අර ලස්සන කවියක් තියෙනවා පාසකම්මල දන්නවා සමහර පන්සල් වල බොමලුවේ ගහලක් තියෙනවා අහලා නැද්ද ඒ පාසකම්ම සමහර පන්සල් වල බොමලුවේ ගහලා තියෙනවා ලස්සන කවියක් තියෙනවා බුදුවරු මාර දෝවරු දෙස එනිසා නිරුවතින් නාවට කමක් නැත බෝමැඩ වටා සීතල මද පවන් නැත ඇඳුම් වල ජනෙල් නැතුවට කමක් නැත මොකද්ද කියන්නේ අපේ මහත්තයෝ බුදුවරු මාර දෝවරු දෙස බැලුවේ නැත එනිසා නිරුවතින් නාවට කමක් නැත. ඒ මොකද කියන්නේ? බුදුවරු මාර දූවරු දෙස බැලුවේ නැත. බුදුහාමුදුරුවන් මේ බෝසතාන් වහන්සේ බුදු වෙන යන අවස්ථාවේදී කවුද ආවේ උපාසකම්මේ? තණ්හා රති රඟාව. නේද? එතකොට බුදුවරු මාන දූවරු දෙස බැලුවේ නැත මොන ක්‍රමයකින් ආවත් එහෙනම් ඇරලා බැලුවේ නැ මේ කවුද ඇහිලා ඉන්නේ කියලා තේරුණා බුදුවරු මාන දූවරු දෙස බැලුවේ නැත එනිසා නිරුවතින් නාවට කමක් නැත නිරුවතින් එනවා කියන්නේ උපාසකම්මේ ආ නෑ නෑ ඒ කාර්තේ අපි වටහා ගත යුතුයි දැන් මේකෙන් අපිට හොඳම උදාහරණය පන්සලට ආරෝපණය කරගන්න පුළුවන් බුදුවරු මාර දෝවරු දෙස බැලුවේ නැත ඒ නිසා නිරුවතින් නාවට කමක් නැත ඒ කියන්නේ පන්සලට එනකොට උපාසකම් මේ සම්පූර්ණ ඇඟ වැහිලා එන්නට ඕන නේද එතකොට බුදුවරු මාර දෝවරු දෙස බැලුවේ නැත එනිසා නිරුවතින් නාවට කමක් නැත බෝ මැඩ වටා සීතල මද පවන් නැත ඒ මොකද කියන්නේ බෝ මළුව වටේ අපේ මහත්තයෝ සීතල මද පවන් තියෙනවද නැද්ද හොඳට හුළඟ තියෙනවද නැත් උපාසකම්මේ තියෙනවා ඊළඟ කවි පදේ මොකද්ද ඇඳුම් වල ජනෙල් නැතුවට කමක් නැත ඒ මොකද කියන්නේ ඇඳුම් වල ජනෙල් නැතුවට කමක් නැත මොකද අපි මහත්වයකින් කියන්නේ අර්ථේ මන් දැනගන්න ආසයි හරියටම හරි ඒ කියන්නේ තනින් තන කෑලි අඩු වුණොත් එහෙම එතන උපාසකම්මේ ගැටලුවක් තියෙනවා අපිට නේද දකින්න කෙනා චුට්ටක් ඒක මොකද වෙන්නේ අප්‍රිය කරනවද නැද්ද අප්‍රිය කරනවා ඒක නිසා මේ කවියේ කියනවා ඇඳුම් වල ජනෙල් නැතුවට කමක් නැත. ඒ අඳින ඇඳුම සම්පූර්ණයෙන් වහලා අඳිනවා මිසක් කොහෙවත් කෑලි කෑලි අඩු වුණොත් එහෙම ඒක ලස්සන නෑ අව ලස්සන ඒක නිසා බොමලුවට ගිහාම හොඳට මද හුලං හම්මනවා නම් උපාසකම් මෙයි අපිට හුලඟක් අවශ්‍ය වෙන්නේ නෑ ඒක නිසා අපි කතාවෙන් අපේ දරුවන්ව සංවර කරනවා සේම අම්මා තාත්තගේ ප්‍රධාන අරමුණ වේතුයි අපේ මහත්තයෝ ඇඳුමෙන් නම් අපි සංවර කර යුතුමයි නේද? එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඇඳුමෙන් සංවර නොකළොත් එහෙම කාටද බැනුම් අහන්න වෙන්නේ? දෙමව්පියන්ට බැනුම් අහන්න වෙන්නේ නේද? එසා දරුවන්ව අපි කතාවෙන් සංවර කරන වාසේම
උපාසකම් මේ ඇඳුම මිනිස් සංවර කරගත යුතුමයි ඒක තමයි වටිනාම කියන දේ එතකොට දරුවන්ගෝ අපි ಗುಣධර්ම වලට ಗುಣධර්ම පැත්තට යොමු කරගෙන යනකොට කවදාවත් ඒ දරුවන් ලොකු වෙනකොට අම්මට තාත්තට නොසලකා හරින්නේ නැහැ තේරුණාද තමන් ඒ තමන්ගේ දරුවොත් හදනකොට අපේ මහත්වයේ මේ විදිහටම අනුගත කරගන්න ඒක නිසා අපි භෞතික පෝෂණයේ දුන්නාට මදි आध्यात्मिक पोषणयत् लबादीतुम लस्सन कथावक् मट मतक्कुण मे गाथावट अनुकूलोम सेवत्तुवर लोतुरा बुदुहामुद्रो वेडवासे करन काले आनंद किल सिटुवरे किन्नव सिटुवरे यगन मुकद्द उपासकम्मे एहुने नै मट आनंद सिटुवरेया मे आनंद सिटुवरेयाट कोटि गणं मिल मुदल तिबुण अप्पे महत्तयो හැබැයි කොච්චර මුල මුදල් තිබුණත් මේ මිනිස්සයා සත පහක්වත් උපාසකම්මේ පියදම් කරනවද පියදම් කරන්නේ නැහැ සත පහක්වත් පිනට දහමට දෙන්නෙත් නැහැ කන්න බොන්නෙත් නැහැ තමන්ට එකම එක පුතෙක් ඉන්නවා මුලසිරි කියලා ඒ පුතාට කතා කරලා කියනවා මේ තීන කෝටි ගානක මුදල ඇති කියලා හිතන්න එපා මේක වියදම් කරන්නත් එපා තීන ටික පරිස්සම් කරලා වෙනම අයෝයි මුදල් හම්බ කරලා තමයි වියදම් කරන්න ඕන. ඉතින් මේ මිනිස්සයා උපාසකම් මේ ටික කාලයක් ඉඳලා මිය පරලොව ගියා. ගියාට පස්සේ ඒ සවැත්තුවරම අපේ මහත්යෝ සැඩොල් කුලේ කම්මා කෙනෙක්ගේ මව් කුසේ උප්පත්තිය ලැබනවා. දැන් කෝටි 40ක් විතර ධනෙ තිබුණා. සෑහෙන මිල මුදලක් තිබුණා. ඒ තිබුණට ඇති වැඩක් නැහැ කොයි තරම් තිබුණත් පිනට දහමට නොදුන්න නිසා ඒකේ අවාසනාව කොහෙ ගිහිල්ලාද උපාසකම් ඉපදුනේ සවැත් නුවර පහත්ම ගොලයක් සැඩොල් කියන කුලේ උප්පත්තිය ලැබුවා ඒගොල්ලගේ වෘත්තිය තමයි වැසිකිලි සුද්ධ කරන එක දැන් බලන්නකො මේ කෝටි ගාණක් මිල මුදල් තිබුණු මිනිස්සයා මිය පරලොව ගිහිල්ලා පින් දහම් නොකර මිය පරලොව ගිහිල්ලා සැඩොල් කුලේ කම්මා කෙනෙක්ගේ මව් කුසේ උප්පත්තිය ලැබනකොට ඒ මුළු ගමේම ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න ආහාර නැති වෙනවා හේතුව ඇයි ඔදෙන් අපිට සාමාන්‍යයෙන් අපි දානේ පන්සලට අරගෙන ගියාම කියනවනේ මේ දානේ දුන්නාම උපාසකම් මේ දානියත් එක්ක අපිට මොනවද හම්බ වෙන්නේ කියලා කියනවනේ දහාමුදුරුව දැන් අපි බත්යෙන්ජන් පූජා කළාම අපේ මහත්යෝ හාමුදුරුව කියනවනේ මේ දානේ බත්යෙන්ජන් පූජා කළාට මෙන්න මේ බත්යෙන්ජන් වල උපාසකම් මෙන්න මේව මේ වඩංගු වෙනවා කියලා මොනවද ඒ අඩංගු වෙන්නේ මුල මුල ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව එතන මේ දානීය පූජා කරන දායකකාරකාදීන්ට ආවිසේ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව ලැබෙනවා නම් දැන් මේ ආනන්ද සිටුවරයා ජීවත් වෙන කාලයේ පුරාමට දන් නොදුන්නා පිනට දහමට දුන්නේ නැති නිසාම උප්පත්තිය ලැබුපු තැන එයාට විතරක් නෙමේ අම්මට විතරක් නෙමේ මේ ප්‍රදේශයේ මෙන්න අයට උපාසකම්මේ කන්න බොන්න හිගයක් පවතිනවා දැන් මේ ගමේ ඉන්න උදවිය එකතු වෙලා අහනවා අපිට කවදාවත් මෙහෙම වෙලා නැහැ උපාසකම්මේ නේද? ඒක නිසා චුට්ටක් මේක හොයලා බලන්න ඕන මෙහෙම උනේ ඇයි කියලා. කන්න බොන්න නැති වෙන්න හේතුව අපි වෙන්ද වේලක් නොකා වේලක් කනවා. නමුත් හැබැයි දැන් එක වේලක්වත් අපිට කන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. බැලුවා මොකද කියලා බලනකොට මේගොල්ලෝ මේ ලොකු ලොකු අය කියන්නේ ප්‍රභූ කියන්නේ ගමේ ඉන්න අය එක තැනකට එකතු වෙලා සාකච්ඡා කරනවා කවුරු හරි පෞකාරයෙක් මේ මව් කුසක උප්පත්තිය ලැබලා පිළිසඳගෙන තියෙන එක නිසා තමයි අපිට මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ කියලා. අපේ මහත්යෝ ගෙවල් 1000ක් තියෙනවා නම් කොහොමද මේ පෞකාර ගෙදර හොයන්නේ අපි? උත්සාහ කරලා බලමු. දෙකට බෙදුවම් 500යි. එතකොට 250යි නේ. 10 දෙකට බෙදුවොත් 500යි, 500 දෙකට බෙදුවොත් 250යි. ඊට පස්සේ කොහොමද අපේ මහත්යෝ බෙදන්නේ? හැබැයි කොහොම හරි හොයාගන්න ඕනද නැද්ද හොයාගන්න ඕන. ගෙවල් 1000ක් කියමු. 1000 දෙකට බෙදුවනම් 500යි. දැන් මේ බලනෝ ටික ටික අඩු කරලා කොයි පැත්තටද කන්න තියෙන්නේ කොයි පැත්තට නැද්ද කියලා බැලුවා බලනකොට හරියටම හොයාගෙන 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 යනකොට
අර ආනන්ද සිටුවරයා උප්පත්ති ලැබපු ඒකේ හොයා ගන්න පුළුවන් වුණා. හැබැයි දැන් මේ මිනිස්සුන්ගො ගෙදරින් ගමේම මිනිස්සු එලවන්නයි සූදානම් වෙන්නේ. ගමේ ගෙදර අය කල්පනා කළා ඒගොල්ල යනවට වඩා හොඳයි අම්මවයි පුතාවයි මොකද කළේ ගෙදරින් පිටමං කළා. ගෙදරින් පිටමං කරලා මේගොල්ල දැන් කොහොම හරි අමාරුවෙන් වේලක් නොකා වේලක් කාල හරි ජීවත් වෙලා මේ අම්මා මේ දරුවව මෙලවට බිහි කරනකොට දරුවාගේ ස්වභාවය කොහොම වෙයිද අපේ මහත්තයෝ? ඔව් අපි දැන් සාමාන්‍යයෙන් කියන්නේ මන්ද බුද්ධිකයි අංග විකලයි එහෙම කියනවනේ. ඇයි මේ මන්ද බුද්ධික අංග විකල වෙලා උප්පත්ති ලැබන්නේ හේතුව? මන්ද බුද්ධික අංග විකල වෙලා උප්පත්ති ලැබන්නේ හේතුව ඇයි කියලායි අහන්නේ. किसीम देखट दुंडिने पिंदहां सिद्ध कलितने परित्याग कलितने गुड़गहुआ वितराय हेबे उनाट ए तिपुनु कोटि गानक मुदल तमंट पिहिटकुनाद ने अवसाने मेरर निकन दीले अन्न उना वितराय एके अकुसल कर्मे याट विपाक देनवा उप्पत्ति लबन कोटे मे दरुआव बलन्न बेरिनु विरूपी दरुवेक तमाय उप्पत्ति लबन विरूपी अंग विकल मंद बुद्धिक දැන් මේ ඇවිදින පිසාචයෙක් කියලා තමයි බුදුබණ පොතේ සඳහන් ඇවිදින පිසාචයෙක්. එතකොට දැන් මේ අම්මා කල්පනා කළා කොහොම හරි මෙයාව ටිකක් ලොකු කරලා මෙයාගෙන් කොහොම හරි උපාසකම් මොකක්ද ඕනවා. ඒ අම්මට බේරෙන්නට ඕන. බේරෙන්න නම් ටිකක් ලොකු කරන්න වෙනවා මේ දරුවව. දැන් සමහර අපේ ගමේ ගොඩේ අම්මලා නම් මොන පිසාචයෙක් උප්පත්ති ලැබුවත් ආය අතහරිනවද? දාලා නම් යන්නේ නැහැ නේද? මැරෙන කම්ම කොහොම හරි බලා ගන්න මිසක් නේද? මන්ද බුද්ධිකයි කියලා අංග විකලයි කියලා එහෙම ආයි අතහරින්නේ නැහැ නේ උපාසකම්මේ නේද? පුදුම සෙනෙහසක් තියෙනවනේ. අනිත් දරුවන්ට සේ මේ දරුවන්ට ඊට වඩා වැඩිපුර සෙනෙහසක් දයාවක් කරුණාවක් තියෙනවා. හැබැයි මේ අම්මා කල්පනා කළේ මේ නයෙන් නිදහස් වෙන්න ඕන කියලා මොකද කළේ? දරුවන්ට ටිකක් ඇවිදින්න පුළුවන් වෙනකොට පොල් කට්ටක අතට දීලා කොහෙන් හරි කාලඹ ජීවත් වෙයන් කියලා අම්මත් ගමට යන්න ගියා. දැන් මේ ඇවිදින පිසාචයා මේ ආනන්ද සිටුවරයා පාරවල උපාසකම් මේ ඇවිද 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 යනකොට එක පාරකට ගියාම මෙයාට චුට්ටක් ඒ පාර හරි හුරු පුරුදුයි. ඒත් උනත් කියනවනේ මේ පාරේ නම් අපි මීට ඉස්සෙල්ලා ටිකක් ඇහිල්ලා තියෙන වගේ මතකයි කියලා නේ උපාසකම් මේ. දැන් මේ ආනන්ද සිටුවරයා මේ ඇවිදින පිසාචයා මේ පාරට මම්මාවතට යනකොට කල්පනා කළා මේක ටිකක් මට හුරු පුරුදු පාරක් චුට්ටක් ඉදිරියට යන්න ඕන රජමාලිගාව තියෙන කවුරුවක්වත් නැහැ රජමාලිගාවට ඇතුළුණ ඇතුළු වෙනකොට මෙයාට එයාගේ සිතුවිලි මතක් වෙනවා මීට ඉස්සෙල්ලා මේ රජමාලිගාවේ තමයි හිටියේ කියලා. හැබැයි දැන් අපේ මහත්තයෝ පෙරහැර ගිහිල්ලා ඉවරයි නේද? කරන්න දෙයක් නැහැ. ගියා යනකොට මේ මුලසිරි සිටානගේ තමන්ගේ පුතාගේ දරුවෝ දරුමුණු පුරෝ මේ සාලේ සෙල්ලම් කර කර ඉන්නකොට ළමයි කෑ ගහනවා මෙන්න ඇවිදින පිසාචෙක් ඇහිල්ලා කියලා. මොකද කළේ මුලසිරි සිටානගේ රාජපුරුෂය ඇහිල්ලා මොකද කළේ? පයින් ගහලා තමන්ගේ සීමාවෙනුත් එළියට දැම්ම කානුවටම තල්ලු කළා. දැන් අපේ ලෞතුරා බුදුහාමුදුරුව මෙතනින් වඩිනව උපාසකම්මේ. වඩින වෙලාවේ බුදුහාමුදුරුව කල්පනා කළා කවුද මේ ඉන්නේ? කවුද මේ ඉන්නේ? ආනන්ද සිටුවරයා ඉන්නේ. ආනන්ද හාමුදුරුවන්ට කියනවා මුලසිරි සිටානන්ට කතා කරන්න කියලා. මුලසිරි සිටානන්ට ආනන්ද හාමුදුරුව කතා කරනව එනවා ඇහිල්ලා අහනවා මේ ඉන්න කෙනා දන්නවද? නෑ දන්නේ නෑ කවුද කියලා. මේ ඉන්නේ මිය පරලෝකීය තමන්ගේ තාත්තා ආනන්ද සිටුවරයා. පිළිගන්නවද අපේ මහත්තයෝ? පිළිගන්නවද උපාසකම්මේ? නෑ නෑ අපි උනත් පිළිගන්නේ නෑ නේද? ඊට පස්සේ කියනවා තාත්තා මැරෙනකොට කොච්චර නිදන් තිබුණද? නිදන් පහක් තිබුණා. එහෙමනම් නිදන් පහ පෙන්නුවොත් පිළිගන්නවද නැද්ද? පිළිගන්න වෙනවා. ඔන්න අර බුදුහාමුදුරුවෝ කියන ආනන්ද සිටුවරට මේ පිසාචයට ඇවිදින පිසාචයට ගිහිල්ලා ඒ නිදන් පහ පෙන්වන්න කියලා. අනසිහියෙන් වගේ ගිහිල්ලා නිදම් පහ පෙන්නුවට පස්සේ තමයි මුලසිරි සිටානම් පිළිගත්තේ ආදරණීය තාත්තා කියලා. ඒක නිසා අපි කොයිතරම් මේ ජන සමාජයේ ජීවත් වෙනකොට මිල මුදල් කොච්චර හම්බ කළත් හැබැයි හිතාගෙන ඉන්න ඕන උපාසකම් මේ කවදා හරි දවසකදී අපිට පිහිට පිණිස ආශිර්වාදයේ පිණිස රැකවරණයේ පිණිස ඉතුරු වෙන්නේ මේ කරන්නා වූ පින්කම් පමණයි. එහෙමනම් අපි කොහොම හිතාගෙන හිටියත් දරුවෝ මගේ කියලා සල්ලි මගේ කියලා කිසි දෙයක් ඇති වැඩක්
එතකොට භෞතික පෝෂණයේ ආධ්‍යාත්මික පෝෂණයේ ගුණවගාව දෙනකොට හැබැයි මේ භෞතික පෝෂණයේ දීපු විදිහට තමයි අපේ මහත්වය අම්මා තාත්තා වයසට යනකොට උපාසකම් මේ විදිහටම තමයි දරුවෝ අපිට සලකන්නේ ඒ කොහොමද දැන් අපි භෞතික පෝෂණය කියන්නේ අපි පුංචි කාලේ අපිට අම්මා තාත්තා කන්න බොන්න දුන්නා අඳින්න පළඳින්න දුන්නා අම්මලා තාත්තලා තමන්ගේ රාජකාරී වලට ගියා අපි ගෙදර අපේ ආයම්ම අපිට පිහිට වුණා ආයම්ම අපිව බලාගත්තා නේද එතකොට මේ අපි වයසට ගියාමත් අපිටත් මේ විදිහට තමයි ඒකේ ක්‍රමයේ අනුගත වෙන්නේ කොහොමද ඒක බොහෝ ගෙවල් වල අම්මා තාත්තා වයසට යනකොට තනි වෙනවද නැද්ද තනි වෙනවනේ දරුවෝ කොහේ හිටියත් කල්පනා කරන්නේ තමන්ගේ අම්මට තාත්තට කන්න බොන්න දීලා බෙහෙත් හේත් ගන්නව නම් ඒවත් දීලා දරුවන්ගේ පාඩුවේ දරුවෝ ඉන්නව අම්මගේ පාඩුවේ අම්මා ඉන්නව අන්න අර පුංචි කාලේ අපිට භෞතික පෝෂණය ලබා දුන්න ආයම්මලා අපිව බැලුවා නැලෙව්වා ඉස්කෝලේ යව්වා නේද ඔක්කොම කලේ ආයම්ම තමයි අම්මා රස්සාවට යනවා තාත්තා රස්සාවට යනවා හැබැයි අර දරුවොත් ලොකු වෙනකොට මොකද වෙලා තියෙන්නේ අපේ මහත්තයෝ ඒ කාලේ අවශ්‍ය වෙන දරුවන්ට අම්මගේ තාත්තගේ සෙනෙහස ඕන කාලේ අම්මා තාත්තා දරුවන්ට සෙනෙහස දුන්නේ නැහැ හැබැයි අම්මට තාත්තට දරුවන්ගේ සෙනෙහස ඕන වෙනකොට දරුවන්ගෙන් ඒ සෙනෙහස ලැබෙන්නේ නෑ අරක තමයි හේතුව අම්මට සලක අර දරුවන්ට සලක ක්‍රමය අනිත් පැත්ත වෙනස් වෙනවා දෙපැත්තම ආරු වෙනකොට මොකද වෙලා තියෙන්නේ අම්මයි තාත්තයි දරුවන්ගේ සෙනෙහස අවශ්‍ය වෙන වෙලාවේ දරුවන්ගේ සෙනෙහස නෑ දරුවන්ට අම්මගේ තාත්තගේ සෙනෙහස අවශ්‍ය වෙන වෙලාවට ඒ කාලේ කවුද අපිව බලාගත්තේ ඒ කාලේ කවුද උපාසකම් අපිව බලාගත්තේ ආයම්මනේ බලාගත්තේ නේද එතකොට ඒ රටා වෙනස් වෙනවා ඒසා කල්පනා කරන්න ඕන කොයි වෙලාවෙත් දරුවෝ මගේ කියලා හිතාගෙන හිටියට සල්ලි මගේ කියලා හිතාගෙන හිටියට ඒ කිසිවක් මගෙත් නෙමේ අපෙත් නෙමේ නිසා ඔය මොරටුව ප්‍රදේශයේ හිටියත් ඇපල් මහත්තයෙක් අපේ මහත්තයෝ තේරුණාද මේක සත්‍ය කතාවක් මේ ඇපල් මහත්තයාට උපාසකම් මේ දරුවෝ හතක් ඉන්නවා කීයද කීයද හතක් ඉන්නවා ලේසි නෑනේ දරුවෝ හතක් ඉන්නවා කියන්නේ එතකොට මේ දරුවෝ හොඳට ඉගෙනගෙන අධ්‍යාපනයේ ලබලා හතර දිනක් රට ඉන්නවා තුන් දිනක් ලංකාවේ ඉන්නවා එතකොට හොඳට ඉගෙනගෙන හත් දෙනාම හැබැයි මේ වයසට ගිය අම්මයි තාත්තයි ගෙදර තමයි ඉන්නේ තනි වෙලා ඉන්නවා දෙන්නටම තාත්තා බලා ගන්න පිරිමි මිනිස්සෙක් තියලා තියෙනවා අම්මව බලා ගන්න ගෑනු මිනිස්සෙක් තියලා තියෙනවා හැබැයි දරුවෝ නෑ දැන් වැරදිලා හරි මේ අම්මටයි තාත්තටයි දරුවන්ගේ සෙනෙහස අවශ්‍ය වුණාට අපේ මහත්තයෝ දරු සෙනෙහස ලැබෙනවාද නෑනේ කවුරුවක්වත් නෑනේ ඉතින් ඔහොම ටික කාලයක් ගත වෙනකොට දරුවෝ මොකද අම්මට තාත්තට කන්න බොන්න දෙනවා බෙහෙත් තේ ටික ගෙනහල්ලා දෙනවා අඳින්න පළඳින්න දෙනවා ඔක්කොම සීලුම දේවල් කළාට දරුවන්ගේ සෙනෙහස අම්මටයි තාත්තටයි ලැබෙන්නේ නෑ මෙහෙම ටික කාලයක් ගත වෙනකොට අම්මා හදිස්සියේම මළා දැන් දරුවෝ කවුරුවක්වත් ඉන්දික මහත්තයෝ ළඟපාත නෑනේ රට හතරයි ලංකාවේ කීයද තුනයි එතකොට හතයි එතකොට දැන් අපිට හිතෙන විදිහට නම් මේ අම්මා මලහම තාත්තා පණිවිඩේ දරුවන්ට දුන්නහම මේ දරුවෝ කී දෙනෙක්ට ඇහිලා මේ මලගම් කරයිද උපාසක අම්මලට මොකද හිතෙන්නේ අම්මගේ මලගමට කී දිනෙක එයිද? ඒ කියන්නේ දරුවන්ගේ පැමිණීමක් නැහැ කියලාද කියන්නේ? එතකොට ලංකාවේ හිටපු අය වෙන අදහසක් තියේද? ආපාසකම්මා? ඔව්, වල ළඟට විතරයි යන්නේ නේද? ඉතහා යන්නේ කවුරුවක්වත් එන්නේ නැහැ. හොඳම දේ තමයි මේ ලංකාවේ හිටපු කවුරුත් නැහැ. ලංකාවේ කී දෙනෙක් හිටියද? තුන් දෙනෙක් හිටියන්නේ මේ කවුරුවක්වත් නැහැ.
හැබැයි රට හිටපු දෙන්නෙක් ආව ඇහිල්ල මලගම් කළා මලගම් කරලා අද ඉවර වුණා විතරයි මොකද කළේ නැවතත් තමන්ගේ ඉන්න දිහාවට ගියා වැරදිලා හරි අපේ මහත්තයෝ ඒ අම්මා මැරිලානේ තාත්තත් වරුණාම කවුද මේ පණිවිඩ දෙන්නේ මේ දුවා දරුවන්ට දෙන්න කෙනෙක් නැහැ නේද ඉතින් ඒක නිසා අපි කොයි තරම් උඩ පැන්නත් දරුවෝ ඉන්නවා සල්ලි තියෙනවා යාන වාහන තියෙනවා මිල මුදල් තියෙනවා කියලා ඒ කිසි දෙයක ඇති වැඩක් නැහැ උපාසකම් මේ තේරෙනවද දැන් ඔස්කන් නේද දැන් මේ නැහින දෙහින කාලේ මැරෙන්න ඉන්න කාලේ මේ අපේ මහත්තයෝ තීනේව ඔය පොත්පත් වල දාලා කොට ගහගෙන දඟලනවට වඩා උපාසකම් මේ වැරදිලා හරි කොයිත් හැදිලා මැරුණොත් එහෙම අවසානයේ ආමුද්‍ර වැඩලා පාංශකෝලේ වක්කත් දෙන්න බැරි යුගයක පොත්පත් වල සල්ලි තියෙනවනම් ටිකක් මොකද කරන්නේ නැති බැරි තැන් වලට දීලා නැති බැරි තැන් තියෙනවා නේද ඒ කියන්නේ සමහර විහෙර විහාර වල යම් යම් දේවල් ඉදිකරනු ලබනවා අන්න ඒවට අපිට උදව් උපකාර කරන්න පුළුවන් අපි කල්පනා කරන්න ඕන අනේ කොයිතරම් පොත්පත් වල සල්ලි තෝනත් ඒකාකත් අපේ මහත්ය අපි අරගෙන යන්නේ නෑ කියලා අපි කතාවට කියනවා ධනවතාට ගුණේ නැත ගුණවතාට ධනේ නැත ඒ උපාසකම් මෙහෙම කිව්වේ ධනවතාට ගුණේ නැත ගුණවතාට ධනේ නැත උපාසකම්ම කල්පනා කරනවා ධනවතාට ගුණය නැත ගුණවතාට ධනය නැත උත්තරය දෙමු බලන්න ධනවතාට ගුණය නැත අපි ගුණේ කියලා අර්ථවත් කරන්නේ අපි කියනවනේ ගමේ ගොඩේ කෙනෙක්ට උනත් අපෝ ඒ මිනිස්සයා හරි හොඳයි යාළඟ පුදුම ගුණයක් තියෙන්නේ කියලා සමහර මිනිස්සුන්ට අපෝ ඒ මිනිස්සෙ ලං කිසිම ගුණයක් නැහැ කියලා කියනවනේ අපේ මහත්තයෝ ඒ ගුණේ කියන්නේ මොකද්ද උපාසකම්මේ නැති බැරි අයට සලකන්න තව උපාසකම්මල ගුණයක් ඇත්තෙම නැද්ද උපාසකම්මලන් ගුණේ ඇහෙන්නේ ඒ කියන්නේ කරදරයක් ව්‍යාසනයක් වෙච්ච වෙලාවට ඒක ඉතින් කවුද කියලා බලන් නැතුව උදව් උපකාර කරන එක තව තවනද අපේ මහත්ය අපි වැඩිපුරම ගුණධර්මයේ තියෙනවා කියන්නේ ගුණයේ තියෙනවා කියන්නේ පිනට දහමට ලෙන්ගතු විය යුතුයි පස්පව් දසා කුසල් වලින් වැලකිලා ඉන්න ඕනේ. හැබැයි එහෙම කරන කෙනාට වියදම් කරන්න උපාසකම් මේ සල්ලි නෑ. ගුණවතාට ධනය නැත ධනවතාට ගුණේ නැත. සමහර ලාට අහස උසට සල්ලි තියෙනවා අපේ මහත්තයෝ. තිබුණාට මොකද වෙලා තියෙන්නේ? ධනවතාට ගුණේ නැත ධනේ තිබුණට ඒ මිනිස්යා ළඟ ගුණය නෑ නේද එතකොට සංස්කෘත සලෝකයක් තේනවා නරස්්‍යාභරණං රූපං රූපස්්‍යාභරණං ගුණං ගුණස්්‍යාභරණං ඥානං ඥානස්්‍යාභරණං සම නරස්්‍යාභරණං රූපං මිනිසෙක් වෙලා උප්පත්තිය ලැබුවට වැඩක් නෑ අපේ මහත්තයෝ මිනිසයාට ආවරණය වෙන්නේ මොකද්ද මනුස්සයාට ආවරණය වෙන්න මොකද්ද නෑ නෑ දැන් මේ හැමෝම අපි ඉපදුනහම අපේ මහත්තයෝ මනුස්සයාගේ මනුස්සයා කියනට කෙනාට ආවරණයක් තියෙන්නම ඕනනේ මනුස්සයාට මං අහන්නේ ආවරණය වෙන්නේ මොකද්ද කියලා නෑ නරස්්‍යාභරණං රූපං මනුස්සෙක් වෙලා ඉපදුනාට වැඩක් නැහැ මොකද්ද තියෙන්න ඕන රූපය තියෙන්න ඕන නේ උපාසකම්ම දැන් උපාසකම්මලා බැලුවාම දෙපාරක් තුන් පාරක් තාමත් බලන්න පුළුවන් නේ ඉනහා වෙලා ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ නේද හිතේ වෛරයක් ක්‍රෝධයක් කිරිසියාවක් නැහැ කොයි වෙලාවෙත් ඉනහා වෙනවා හදවත පිරිසිදුයි එතකොට ඒ කෙනෙක් දිහා බලන්නත් රූපයක් තියෙන්න ඉබේ නරස්්‍යාභරණං රූපං රූපස්්‍යාභරණං ගුණ
හැබැයි මිනිස්සයාට ආවරණේ වෙන්නේ රූපේ නම් මේ රූපේට ආවරණේ වෙන්නේ මොකද්ද උපාසකම්මේ ගුණේ තියෙන්න ඕන දැන් මිනිස්ස කියන නාමේ නිකම්ම මිනිස්සෙක් වුණාට වැඩක් නැහැනේ ඒ මිනිස්සයා ළඟ ගුණයක් තියෙන්න නරශ්‍යාභරණං රූපං රූපශ්‍යාභරණං ගුණ ගුණශ්‍යාභරණං ඥාන ගුණේ තිබුණට වැඩකුත් නැහැ උපාසකම් මොකද්ද තියෙන්න ඕන ඒකට සිංහල භාෂාවෙන් නෑ තව තව එකක් කියනවා අපි මොකද්ද තියෙන්න ඕන කියන්නේ මොලේ තියෙන්න ඕන නේද මොලේ නැතුව මුකුත් කරන්න බෑනේ ඥානේ තියෙන්න ඕන නරශ්‍යාභරණං රූපං රූපශ්‍යාභරණං ගුණං ගුණශ්‍යාභරණං ඥානං ඥානශ්‍යාභරණං සම හැබැයි ඥානේ තිබුණත් වැඩක් නෑ උපාසකම් මේ අකුරු හතරක් නොතිබුණොත් නම් ඒ හැම තැනම අඩ දබර තමයි කොහොම හිමින් කිව්වා මිනිසට ආභරණේ වෙනවා රූපය රූපේට ආභරණේ වෙනවා ගුණය ගුණේට ආභරණේ වෙනවා ඥාණය ඥාණයට මේ ආභරණේ වෙන්නේ මොකද්ද ඉවසීමයි ඔන්න ඔය අකුරු හතර නොතිබුණොත් මොකද වෙන්නේ අපිට රූපේ තිබුණත් වැඩක් නැහැ ගුණේ තිබුණත් වැඩක් නැහැ ඥාණයේ තිබුණත් වැඩක් නැහැ උපාසකම් ඉවසීම නැත්තම් ඉවසීම කියන අකුරු හතර තියෙනවා නම් ප්‍රගුණ කරන්න අපේ මහත්යෝ අපි හැමදෙනාම ලොකුවම ලොකු ජයග්‍රහණයක් ලබන ඉවසීම කියන අකුරු හතර තියෙන්න ඕන එහෙමනම් අපි කල්පනා කරන්න ඕන මේ ජීවිතයේ අපිට යන ගමනේදී ඉවසීම කියන අකුරු හතර අපිට ප්‍රගුණ කරන්න හැකියාවක් තියෙනවා නම් උපාසකම ජීවිතේ අපි දිනුන්ද පරාදයිද දිනුන්ද පරාදයිද දිනුම්නේ එතකොට අපි හිතා ගන්න ඕන මේ ජීවිතේ අපිට දරුවෝ ඇත්තෙත් නැහැ සල්ලි ඇත්තෙත් නැහැ යාන වාහන ඇත්තෙත් නැහැ ඉඩකඩම් ඇත්තෙත් නැහැ මිල මුදල් ඇත්තෙත් නැහැ එහෙමනම් තමන්ට තමන් විතරයි කියලා අපි හිතනවා මට මම විතරයි කියලා කොහොමද අපේ මහත්වේ හිතෙන්නේ උපාසකම්මලට හිතෙනවද මට මම විතරයි ඉන්නේ කියලා උපාසකම්මට හිතෙනවා මට මාත් නැහැ කියලා අපේ මෙද අයට උපාසකම් මෙහෙම හිතෙනවද හිතෙන්නේ නැද්ද අත්තාහි අත්තනෝ නත්ති දරුවෝ ඉන්නවා කියලා හිතාගෙන හිටියට සල්ලි තියෙනවා කියලා හිතාගෙන හිටියට මට මමත් නෑ අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන මොන ධනයද මොන දරුවෝද දැන් දරුවෝ රටේ ජනාධිපති වුණත් අගමැති වුණත් විපක්ෂ නායක වුණත් මැති ඇමති වුණත් අපේ මහත්යෝ කොයි జగතටද පුළුවන් අපේ අම්මා වයසට යන්නේ නැතර කරන්න පුළුවන්ද අම්මා වයසට යන එක නතර කරන්න බෑ තාත්තා වයසට යන එක නතර කරන්න බෑ හැබැයි තමන් වයසට යන එකත් නතර කරන්න බෑ තමන්ට තමනුත් නෑ ඉතින් ඒක නිසා මොන ධනයද මොන දරුවෝද කියලා අපෙන් අහනවා බුදුහාමුදුරු ඇත්තනේ කතන්දරේ නේ අපේ මහත්යෝ අපි හිතාගෙන හිටියට මේව ඔක්කොම මගේ අපේ කියලා මගේ දේකුත් නෑ අපේ දේකුත් නෑ උපාසකම්මේ අවසානේ මට මමත් නෑ හැබැයි ගෙනියන්න පුළුවන් එකම දේ තමයි මොනවද කරගත්ත පින් විතරයි හැබැයි පින් කරනවා කියන කුසල් කරගන්න ඕන. පංචිල් පද පහ ආරක්ෂා කරගෙන දස කුසල් කරගත්තා නම් මේ ජීවිතේ හරි වාසනාවන්තයි. සෑම දිනම කල්පනා කරන්න ඕන මේ යන ගමනේදී අපිට කවුරුවක්වත් ඇත්තෙත් නැහැ. පිහිට පිනිස රැකවරණේ පිනිසින් එකම කෙනා මට තමන්ට තමන් විතරයි. තමා හිසට තමා අතමේ සෙවණැල්ල අනුන් බලා සිටියොත් වෙයි සැනසෙල්ලද වෙනසෙල්ලද එතකොට උපාසකමල හිතාගෙන ඉන්නේ කොහොමද? හිතාගෙන ඉන්නේ කොහොමද අපි? තමා හිසට තමාත මේ සෙවණැල්ල අනුන් බලා සිටියොත් වෙයි සැනසෙල්ලද වෙනසෙල්ලද? එතකොට අපි හිතාගෙන ඉන්නේ සැනසෙල්ල කියලා. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි අපිට ලැබෙන්නේ උපාසකම්මේ වෙනසෙල්ල නේද? තමා හිසට තමාත මේ සෙවණැල්ල අනුන් බලා සිටියොත් වෙයි වෙනසෙල්ල. සා කිසි කෙනෙක් බලාගෙන ඉන්නේ පණෝන මගේ මහත්ය මගේ කී කී උඩ පනිනවට වඩා උපාසකම් මේ නේද අපේ ජීවිතේ අපි වාසනාවන්ත කරගන්න යන ගමනේදී අපේ මහත්යෝ දෙයක් කරගත්තා නම් ජීවිතේ හරීම
වාසනාවන්ත නිසා හැම දිනම කල්පනා කරගන්න නිතරම සිහිපත් කරන්න මට දරුවෝ ඇත්තෙත් නැ ධනිය ඇත්තෙත් නැ මිල මුදල් ඉඩ කඩම් යාන වාහන ඇත්තෙත් නැ ඒක නිසා එකම දේ තමයි තියෙන්නේ මට මම විතරයි ඉන්නේ මට පිහිට මම විතරයි එසා මම ජීවත් වෙන කාලේ හොඳට පින්දහම් සිද්ධ කරගෙන පරලොව ජීවිතේ වාසනාවන්ත කරගන්නවා කියන හැඟීමෙන් යුක්තවම කවුරුත් සිස්සතන් සකස් කරගත යුතුයමයි කොහොම වුණත් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ මීට වර්ෂයකට ඉහතදී විශේෂයෙන්ම අපවත් වී වදාහල ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ විහාරාධිපති ස්වාමින් වහන්සේ දම්මුල්ලේ ඥානාලෝක ලොකු ස්වාමින් වහන්සේකට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට උන්වහන්සේගේ භවගාමී ජීවිතේ සුවපත් කරන්නටත් ප්‍රධාන අරමුණු නිමිති කාරණා හැටියට සඳහන් කරනවා අපාතරින් අපවත් වී වදාහල ගෞරවනීය විහාරාධිපති ලොකු ස්වාමින් වහන්සේ දම්මුල්ලේ ඥානාලෝක ලොකු ස්වාමින් වහන්සේගේ භවගාමී ජීවිතේ සුවපත් වේවා උන්වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියමු ඒ වගේම ධර්මදේශනා මේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු සිදු කරනු ලබන ධර්මදාස සමරසිංහ මහත්මයාට නෝනා මහත්මියටත් ඒ කොරියාව රටේ සේවය කරන තරංග සමරසිංහ මහත්මයා ඇතුළු ඒ පවුලේ සිළු දෙනාටම ධර්ම ශ්‍රවණේ කළා වූ සිළු දෙනාටම විහාරස්ථානයේ වැඩ වාසය කරන අපේ ගෞරවනීය රතනහාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් මේ හැම දිනාටම වැළඳලා තිබෙන්නා වූ නවග්‍රහ දෝ සියල්ලක්ම දුහරේ භූත වේවා ප්‍රේත දෝස භූත දෝස අතුරු ආන්තරාණ වින කොඩි වින මේ සියල්ලක්ම දුහරේ භූත වේවා අනුපුරේ වැඩ සිටින්නා වූ ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදේ ප්‍රකවරණේ මේ පින්වතුන්ට ලැබේවා ඒ වගේම අනුරපුරේ වැඩ සිටින්නා වූ ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදේ රැකවරණේ මේ පින්වතුන් ලැබේවා උතුම් වූ බුදු ධම්ම සංඝ කියන්නා වූ රත්නත්‍රේ ආශිර්වාදයත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදේ රැකවරණේ මේ සිළු දනාට මෙකහාකාරයෙන්ම හේතු වාසනා වේවා කියලා සාදු කියමු මෙලවට බිහි කරපු ආදරණීය අම්මයි තාත්තයි ජීවතුන් අතර ඉන්නවා නම් එයට ආශිර්වාද පිණිසත් අම්මයි තාත්තයි මිය පරලෝ ගියා නම් එයට පින් පිණිසත් මා කීවාට පසු මව්පිය වන්දනා කවි සිළු දනාම ශබ්ද නගල කියමු මෞණී මගේ පින් අනුමෝදන් වේවා පෙවෝ කිරිවලට මෙය ණය ගෙවොමක් වේවා දෙවොලොව ගොසින් සුගති ඔබ ඉපදේවා ගයා සිරස හි මෞතුමි බුදු වේවා සඳේට වඩා සිසිලයි මගේ අම්මා හිරුට වඩා එළියයි මගේ අම්මා මලට වඩා සුවඳයි මගේ අම්මා බුදුන් ළඟට බුදු වෙන්නේ අපේ අම්මා බුදු පිය තුමනි පින් අනුමෝදන් වේවා හෙළු දහඩියට මෙය ණය ගෙවොමක් වේවා දෙව්ලොව ගොසින් සුගති ඔබ ඉපදේවා ගයා සිරස හි පියතුම බුදු වේවා හොඳයි කල්පනා කරගනිමු අපි කරගත් පින්කම් තුලින් මෙලවට බිහි කරපු ආදරණීය මෑණියන් වහන්සේට පියාණන් වහන්සේට
अभी बुधभव प्रार्थना कला मे शिलुआकारेन्म सिद्ध कर गण टेदुनाव शील मुकुसा संभार धर्म्यं हेतुवासना भीम तुलिंग मेलव निदुक् निरोगी भाव्या चिर जीवन तव सानव सिंह बाप सैम सुदिनाटम बुधुन देख निवन देखी मट मे पिंग पारमिता वक्म विवाक साधु केल शिल दिनाम वंदना कर गण अभिवादन शीलिस निच्छं वद्धापचायनो चत्तारो धम्मा वड्ढन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग संपत्ति मेव च अतो निब्बान संपत्ति इमिनाते समिच्छतु सीलु दिनाटम तेरुवन सरणाई दीर्घायुषम लभेवा।